ඕනම සහාය අවශ්‍යද? පේන්ටි ටීසි ගයිඩ් එකක් නොමිලේම ලබා ගන්න මිස් කෝල් එකක් විතරක්ම දෙන්න. ආනයන සීමාත් එක්ක ලංකාව තුල හිඟ බාණ්ඩ නිවැරදිව අඳුරගත්තොත් නිෂ්පාදනයකට යොමු වෙන කෙනෙකුට ඒක හොඳ අවස්ථාවක් කියලා. නමුත් දැන් මේ වෙද්දිත් ඔය අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන ගැටලුවත් එක්ක අභියෝගාත්මකයි නේද? මොකද සමහර වෙලාවට ආනයනය කරන්න සිද්ධ වෙනවා මේ නිෂ්පාදන වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය. අලුතෙන්ම ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට සමහර වෙලාවට ඒක කොහොමද බලපාන්නේ? ඒ අභියෝග කොහොමද මගහරව ගන්න පුළුවන්? ඔව්, ඇත්තටම කලින්ද මේක මේ ක්‍රයිසස් එකක් ඇවිල්ලා අභියෝගයකට බාර ගන්න ඕනේ. බාර අරන් වැඩ කරන්න පෙළඹෙන්න ඕනේ. ව්‍යවසායකෙක් වුණාම අපි නිතරම අභියෝග පත්තේ යන්න ඕනේ. මොකද මේ එන්වයරන්මන්ට් එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන් චරිතයක් වෙන්න ඕනේ. ඒ වුණාම අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ අවස්ථාවන් අනුව වැඩි කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒ විශේෂයෙන් ගත්තම දැන් අපි ගමුකෝ දැන් ආනයන සීමා වෙච්ච බාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් නේ අපිට. අපි රටේ දැන් එහෙම ගොඩාක් ව්‍යවසායකයෝ දැන් පෙළඹිලා කරනවා දැන්. ඒක දැන් එතකොට මේ දිගට ඒක එමුනේ ඇවිල්ලා දැන් අර ටෙම්පරරි සස්පෙන්ඩ් කරපු ඉඳා ගොඩක් ඒවා දැන් පටන් ගන්න තියෙනවා කරන්නේ. ඉතින් ඒක අවස්ථාවක් කරගත්තොත් අපිට ඩොලර් රුපියන්න පුළුවන් ගොඩක්. දැන් ගොඩක් මේ වෙනකොට අද වෙනකොට ඩොලර් ගොඩක් රට ඇතුළට මේ ගලා යන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා මේ එක්ස්පෝර්ට් වලින්. අපනයනවලු. ඉතින් ඒක වර්ධනය කරන්න ඉන්න ආනයන කරුවෝ එම හරියට වැඩේ කරගෙන යන්න ඕනේ. අපි කරන්න පුළුවන් මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම. ඒක අපිට පේනවා. අපි ඩොලර් රුපියන් අතරතුරේ අපි තව හොයන්න ඕනේ ඩොලර් තව කොහොමද උපයන්නේ කියලා. මොකද IMF එකෙන් අපිට දුන්නට සහ ණය දුන්නට අපි මේවා ගෙවන්න එපා කියලා නේද? අනිවාර්යයෙන්ම. අවදරි ගෙවන්න ඕනේ. ඊළඟ පරම්පරාවට ගෙවන්න ඕනේ. එතකොට අපි හැඩගැහෙන්න ඕනේ ඉස්සරහට මේවා කොහොමද ගෙවන්නේ? හැමසාර ඊළඟ පරම්පරාවට ණය දීලා ටික දීලා ගෙවන්න යනවාද? එහෙම නැත්නම් මේ කොහොමද කරන්නේ කියලා. ඉතින් අපි ඇත්තටම අගය කරන්න ඕනේ මේ මොහොතේ IMF එකෙන් මේ වෙලාවේ ක්‍රයිසස් එක වෙලාවේ ලැබිච්ච එක ගැන. ණය තිබුණාට කමක් නැහැ. අපිට ගෙවන්න පුළුවන්. ගෙවන්න පුළුවන් පුළුවන් වාතාවරණයක් අපි අදා ගන්න ඕනේ. ඒකට එක්ස්පෝර්ට් මාකට් එක ගොඩක් ඕපන් කරගන්න ඕනේ. ඒකට තියෙන අභියෝග ගොඩක් තියෙනවා. ඒ වටික ඕපන් කරගත්තොත් අපිට බැරි වෙනකන් නැහැ මේ මොහොතේ.